අයිබුවන් මම මේ අවස්ථාවේදී ඔබට කතා කරන්න අදහස් කරනවා ඔබ විසින් සම්මත කිරීමට යෝජනා කරලා තියෙන නව ජන රජ ව්‍යවස්ථාවේ ආගම විසින් පරණ ව්‍යවස්ථාවේ ආගම කියන වැකිය ඉවත් කළා ඒ කියන්නේ නමවන වගන්තිය අලුතෙන් ගලලා තියෙන ව්‍යවස්ථා සංශෝධනයේ අලුතෙන් ගෙන ව්‍යවස්ථාවේ ඇතුළත් වනදී මොකද්ද කියන එක තවදුරටත් ආගමක් හැටියට නව ආනුකූල ව්‍යවස්ථාවෙන් පිළිගන්නේ නැහැ මේක හඳුන්වන්නේ පැහැදිලිවම බෞද්ධ දර්ශනය වශයෙන් තමයි පිළිගන්නේ නොයෙකුත් ආගම් තියෙනවා මේ ලංකාවේ ඒ ආගම් කියන්නේ එක එක්කෙනා පිළිගන්න දේවල් ඔවුන්ගේ ආගමක් ලබ්ධියක් කියලා වචනේ කියන්නේ කවුරු හරි කියන නිසා පිළිගන්න දේවල් නමුත් සම්මා සම්බුදුන් දේශනා කරපු සද්ධර්මය කවුරුත් කියපු නිසා පිළිගන්න දෙයක් නෙවෙයි පැහැදිලියම සඳහන් කරනවා පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහිතී කියලා කියන්නේ බුදුන් මේ ධහම ගැන කියන්නේ තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට තමන්ට ගෝචර වෙනවා නම් මේක පිළිගත යුතු සත්‍යයක් කියලා හැඟෙනවා නම් පමණ මේකේ ආස්වාදය ලැබල ඔබට නිදහස ලබන්න නිස්සාරණය ලබන්න ඉතින් මෙන්න මෙහෙමයි නව ආනුකූල අවස්ථාවේ සඳහන් වන්නේ මොකද මේ ගැන ලොකු මතයක් ගොඩනගන්න උත්සාහ කරන නාගානන්ද බුද්ධාගම නැති කරන්න හදනවා කියලා නමුත් ඔහු බුද්ධාගම නැති කරන කතාවක් නෙවෙයි මෙතන තියෙන්නේ පැහැදිලිවම දැනට තියෙන ව්‍යවස්ථාවේ තියෙන අඩුපාඩුකම් ඔක්කොම දහම පිළිබඳව තියෙන දේවල් ඔක්කොම දැකලා මෙන්න මේ වෙනස හඳුන්වා දෙන්නේ මොකද දැනට තියෙන ව්‍යවස්ථාවේ කියන්නේ බුද්ධාගම රාජ්‍යාගම වන්නේ ඒ පෝෂණය කිරීමට රජය බැඳී සිටින්නේ ඇත්තටම එහෙම දෙයක් මේ රටේ වෙනවද සම්මා සම්බුද්ධ බුද්ධ දර්ශනේ කවුරුත් පෝෂණය කරන්න තියෙන දෙයක් නෙවෙයි ඒක ඔබට වෙන තව ඕන කෙනෙකුටත් ඒකේ ආස්වාදය ලබලා තමන්ගේ මේ භවයේ කෙලවර කරන්න දේශනා කරපු දහම මේ දේ හොඳට තේරුම් ගන්න ඔය විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආගම පිළිබඳව සඳහන් වුවද ඒක අර්ථ නිරූපණය කිරීමේ එකම බලධරයා ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පනතේ කෙසේ සඳහන් වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරනකොට අනිත් වගන්තිත් සමග සංසන්දනාත්මකව බලලා අධිකරණය වෙනත් ආකාරයකට අර්ථ නිරූපණය කරනවා ඔබේ තියෙන පරමාධිකාරී බලය ඒ වගේම නීති ඉදිරියේ තියෙන සමාන රැකවරණය මේවත් එක්ක ඒ වගන්තිය ගැටීමක් තියෙනවා නම් අධිකරණය අන්‍ය ආකාරයකින් ඒක අර්ථ නිරූපණය කරනවා දැන් කොහොමද අධිකරණය අර්ථ නිරූපණය කරලා තියෙන්නේ ඔය වගන්තිය අධිකරණය මේ වෙනකොට නමවන වගන්තිය අර්ථ නිරූපණය කරලා තියෙන්නේ ලංකාවේ කිසිම ආගමකට විශේෂ රැකවරණයක් නැත කියලා ඒ කියන්නේ ශ්‍රී ලංකා ඉස් අ සෙක්යුලර් ස්ටේට් කියලා ඒක අපිට තදින්ම තේරුම් ගත යුතුයි කියන එක අධිකරණයේ අර්ථ නිරූපණය කරලා දෙනවා. එහෙමනම් ඔබට මේ නවවෙනි වගන්තියක් පෙන්වා රටම වංචා කරන අය කියන දේ ගැන දැනුමත් වන්න. ඔබට කියන්න ඕනි මේ අවස්ථාවේ. ඔය වගන්තිය ඔහොම තියලා මේක ඇවිල්ලා මේ විදිහට පෝෂණය කරනවා කියන අය තමයි අපි කියනවා දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. ඒ කියන්නේ මේ ස්කන්ධ පංචේ පිනවීමෙන් ප්‍රහාණය වීමේ වැදගත්කමයි මේ කියන්නේ. ඔබ දන්නවා පන්සිල් රැකීම පිළිබඳව කියන දේ මේ එකක්වත් රකින්නේ නැති අය තමයි මේ පෝෂණය ගැන කතා කරන්නේ. ධර්මයේ පෝෂණය ගැන. මේ එකක්වත් නොකරන අය තමයි ගිලටන් අර මිලියන 90 ගණන් සුනාමි හොරක මුදල් හොරකම් කරපු අය. එක පක්ෂය. අනිත් පක්ෂය ගිලා මහා බැංකුව බිලියන 11 හොරකම් කරපු අය. මේ අය තමයි මේ ධර්මයේ ගැන කතා කරන්නේ අපි පෝෂණය කරනවා කියන අය. ඒක තමයි ඒ වගේම පටන් ගත්ත තැන මේ ඉඳලා ඔබ අහලා ඇති නපරෝ පරන්නි කුබ්බේත කවදාකවත් කිසි කෙනෙක්ව මුලා කරන්න රවට්ටන්න වංචා කරන්න එපා. මේ කියන අය තමයි පටන් ගත්ත තැන ඉඳලා දිගටම මේ වංචාව කරන්නේ. ඒක නිසා මේ සියල්ල සලකා දහමේ හැසිරෙන කෙනෙක් හැටියට
නාගන දෙක සංශෝධනය කරපු ආකාරය ඔබට දැනුවත් කරන්නම්. මෙහෙමයි නව ආණ්ඩුක්‍රම යත්තාවේ මේ තියෙන දැනට ආපු අන්තිම මුද්‍රණය. මේකේ තියෙන ඔබට පේනවා ඇති 4.6 කියලා 4.6 කියලා මේ තියෙන අන්තිම මුද්‍රණය. ඒකේ සඳහන් වන්නේ ධර්මයේ පිළිබඳ මෙන්න මෙහෙම. මේකට කිසිදු කෙනෙකුට මේකට ගැටෙන්න බෑ. මේක තමයි මේක මල්වත්තේ හාමුදුරු අත්ගිර ස්වාමීන් වහන්සේ ඒ ගැන ඒ වගේම මේ ගැන නොයෙකුත් විරෝධතා දාපුවා. මේ ඔක්කොම මේක දැකලා කිව්වා මාත්‍ය මේක තමයි අපි අපේක්ෂා කරන්න කියලා. දැන් මම ඔබට මේක කියවනවා. මේක බලන්න කොහොමද යොදවලා තියෙන කියලා. ශ්‍රී ලංකා ජනරජයේ බෞද්ධ දර්ශනය මත පදනම් වූ රාජ්‍යයක් වන්නේය. එමෙන්ම ඒහා බැඳුණු මේක තමයි අලුතෙන් එකතු කරපු කැල. එමෙන්ම ඒහා බැඳුණු ඒ කියන්නේ බෞද්ධ දර්ශනය හා බැඳුණු ඓතිහාසික උරුමය හා සංස්කෘතික ආංග ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට ජනරජයේ බැඳී සිටි. ජනරජයේ රාජ ප්‍රතිපත්තිය හැම විටම දසරාජ ධර්මයේ ගුරු කොට ගන්නේ. ඔබ දන්නා දසරාජ ධර්මය කියන්නේ අද ඔය අවුරුදු 71 තිස්සේ රාජ්‍ය පාලනය කරපු අය දසරාජ ධර්මයේ හැසිරුණා නම් අද ලංකාව මෙතන නැහැ. කියන මේක දකින්න රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීමේ මූල ධර්ම හැටියට දසරාජ ධර්මයේ ගෙනාවට පස්සේ ඔය කරන බරපතල වැරදි නීතිමය හා සදාචාරාත්මක වැරදි සියල්ලම මේ රටෙන් අවසන් වෙනවා. මේක හුදෙක් පෝෂණය කියන වචනේ නෙමෙයි අවශ්‍ය කරන්නේ. මේක ඇවිල්ලා තමන්ගේ ක්‍රියාවෙන් ඔප්පු කරන වැඩපිළිවෙල තමයි අවශ්‍ය කරන්නේ. ඊළඟට කියනවා සෑම ශ්‍රී ලාංකිකයෙකු මේකේ අදහස් කරන්නේ සිංහල ද්‍රවිඩ මුස්ලිම් ඉස්ලාම් මේ සියලු දෙනාටම සෑම පුරවැසියෙකුම ලංකා සාම ලාංකිකයෙකුම අනේකාට හිංසනයක් නොවන පරිදි තමන් පිළිගන්නා විශ්වාසයක් ලබ්ධියක් ඇදහිමට ඇති අයිතිය ජනරජය පිළිගන්නවා. ඒ කියන්නේ මොකද්ද? තවත් කියන්න දෙයක් නැහැ. වෙන ආගම් අදහන අයට කිසිම ගැටලුවක් නැහැ දහමේ හැසිරණ අයගෙන්. ඒක තමයි ඒකෙන් අදහස් කරන්නේ. තවදුරටත් කියනවා සියලුම ශ්‍රී ලාංකිකයින් අසල්වැසියාගේ සංස්කෘතික හා ආගමික නිදහස ගරු කිරීමේ ඇති වැදගත්කම ජනරජය අවධාරණය කරනවා. ඒ කියන්නේ ඔවුන්ට ඒ සඳහා ඇති නිදහසට ගරු කිරීම. ප්‍රෞඪ ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන් ඔබ දන්නවා ලංකාවට තියෙන ප්‍රෞඪ ඉතිහාසයක් තියෙන රටක්. ඔය යුරෝපයේ රටවල් වල කැළේ ඉන්න කාලේ ශ්‍රී ලංකාවේ ඔබ ගිහිල්ලා බැලුවොත් එම අනුරාධපුර පොළොන්නරුව යුගයේ තිබිච්ච ඒ ප්‍රෞඪ ඉතිහාසයේ ඒ උරුමය දිහා බැලුවොත් ඔබ විශ්මයට පත් වෙනවා කියන එක ඔබම දන්නවා. ඒ ප්‍රෞඪ ජාතියක් වශයෙන් එකාවන්ව නැගී සිටීමට ජාතික අභිමානය සහ සමගිය ඔදවැටෙන පරිදි සියලු සත්‍යෝ කෙරෙහි මෙත්තාව කරුණාව මුදිතාව උපේක්ෂාව පෙරදරි කරගත් සමාජය බිහිකිරීම තුළින් සભ્યත්වය සංයමය හැදියාව හා ආචාර ධර්ම අගයන පුරවැසියන් ගොඩනැගීමේ වැදගත්කම ජනරජයේ අවධාරණය කරයි. මොකක්ද ඒ කිව්වේ? ඔබ දන්නවා බ්‍රහ්ම විහාරං කියලා කියන්නේ මෙත්තාව කරුණාව මුදිතාව උපේක්ඛාව. මේවා ඇවිල්ලා ආගමක් නෙවෙයි. අපි හැම කෙනාටම තියෙන ලෝණු ගුණාංග ඔබ දන්නා මෛත්‍රිය කිරීම. කරුණාව දැක්වීම. මුදිතාව මේක ලෝකයේ අනිත් රටවල් වල හොඳට තියෙන දෙයක්. හැබැයි ලංකාවේ තාම විරලයි. අනේකාගේ දූනුව අනේකාගේ ප්‍රගතිය දැක සතුටු වීමට පුළුවන් ගතිය අපේ තියනවා නම් ඒක තමයි අපි මුදිතාව. ඊළඟට කියනවා උපේක්ඛාව. මේකත් ඇවිල්ලා ආගමක් නෙවෙයි. උපේක්ඛාව කියන්නේ ඔබ අපදාන පුත්තස් ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති කියලා කියන්නේ ඕනම අවස්ථාවකදී මේ අෂ්ට ලෝක ධර්මයේ කම්පා නොවි සිටීමේ ස්වභාවය. මෙන්න මේක තමයි ඔබ ඉදිරියටගෙන නව ඔබ සම්මත කරන නියමිත ආණ්ඩුක්‍රම යත්තාවේයි මේක මෙහෙම දැම්මේ. මේක ඇවිල්ලා සත් ධර්මය කියන්නේ බෞද්ධ දර්ශනය කියන්නේ හරියට නිකන් දිගහැරපු ලොකු කුඩයක් වගේ. මේ ධර්මයේ සත් ධර්මයේ මේ කුඩේ ආවරණය ඇතුලේ ඕනම ජනවර්ගයකට මේකේ ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. මේක යටදී ඉන්න තැන කිසිම තැනක
මොකද දැකින මහා මහා කරුණාව ඔබ දක්වන මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණං කියලා කියන්නේ ධර්මයේ. ඒ දක්වන එච්චර ඉහළ තමන්ට උපරිම වශයෙන් දක්වන ඒ මහා කරුණාව තමයි ධර්මයේ හැම විටම ප්‍රගුණ කරන්නේ. නමුත් මේක කිසිම තැනක නැහැ. අනේ කාට ක්‍රෝධ වෛර කිරීමක් සද්ධර්මයේ නැහැ. අනේ කාට දැන් ඔබ දන්නවනේ දැන් ඔය ලංකාවට ඇවිත් ඉන්න වහබ් වාදී කියලා වහබ් කියන තැනත්තාගේ දර්ශනය අනුව වෙනත් ඔවුන්ගේ දේ ප්‍රතික්ෂේප කරන අය ඝාතනය කිරීම දක්වා අද ඉස්ලාම් ආගම විකෘති කරලා තියෙනවා. ලංකාවේ ඉස්ලාම් ආගමේ නැති දේවල් තමයි මෙහි ගෙනල්ලා දැන් මෙහි ගෙනත් දාලා තියෙන්නේ. ඒව කිසිසේත්ම පිළිගන්නේ නැහැ. මේකම තමයි ඔබට මේකට තව එක දෙයක් එකතු කරන්න ඕන. දැන් ගිනින ලොකු ව්‍යාපාරයක් මේ නාගානන්ද කියන්නේ මේ මීවන පලානේ ගිහිලා අමුතු දහමක් අදහන කෙනෙක් කියලා. කිසිදු වැදගත්කමක් නැති හිස් ප්‍රකාශයක්. නාගානන්දට එහෙම කිසිවෙකුගේ කිසිම දෙයක් වැදගත් නැහැ. ඔහු යන්නේ වෙන ගමන. ඔහු පිළිපදින්නේ හුදෙක් සද්ධර්මයේ පමණයි. ස්කන්ධ පංචකයේ හැසිරී මහා එහි ඇලී ගැලී වැලී සිටීමේ ඒකේ තියෙන ආදීනම හොඳින් දන්න කෙනෙක්. එතනද ඔය කියන මීවන පලානේ කියන තැනට නාගානන්ද එක්ක ගියේ. ඔහුගේ මිත්‍රයෙක්. යනවා ගිය තැනකත් කුමට යනවාද කියන මාත් ඔහු දන්නේ නැහැ. එහි ගිහිල්ලා ඔහුට මේ සම්බන්ධයෙන් කතා කරන්න ගියාම කියපු පළවෙනි වාක්‍ය ඛණ්ඩය බලන්න. පැහැදිලි කරන්නේ. සම්මා සම්බුදුන්ගේ බෞද්ධ දර්ශනය කියන්නේ අවදගත් දේවල් නෙමෙයි. නුඹලාට පෙන්වා තිනවා පැහැදිලිවම මේ භවයේ සැරිසරන්නේ නුඹලා කුමන හේතුවක් මතද? අන්න ඒක දැකලා මේ භවයෙන් අවසන් කිරීම සඳහා එයින් මිදියන්. කියන්නේ ආශා කියන්නේ ඔබ දන්නා කයං දිරාගං අමතං පනීතං. මේක තමයි සද්ධර්මයේ ඉතා කෙටියෙන් දක්වනවා නම් දක්වන්න පුළුවන් එකම වාක්‍ය කන්නේ. ඒ කියන්නේ කෙලෙස් තැවීමේ ආදීනව දැකලා ඒක ඇවිල්ලා කොහොමද ඒක අමෘතයක් වගේ පනීතයි. කෙලෙස් තැවීම අමෘතයක් වගේ ප්‍රනීතයි කියන එක තමයි සද්ධර්මයේ ඔබට දෙන පණිවිඩය. අන්නේක දකින්න කෙනෙක් අන්නේත ඒ මාර්ගයේ ඉන්න කෙනෙක් තමයි මේ නාගානන්ද කියන්නේ. ඒකද මම ඔබට කියනවා වැරදි දේවල් වලට කවුරු කෙසේ කිව්වත් ඔබ සලිත විය යුතු නැහැ. මේ ධර්මයේ විනාශ කරන්න ආපු කෙනෙක් කියනවා මේ සත පහක ධර්මයේ හැසිරෙන්නේ නැති නොවැදගත් අය කියන දේවල් ඔවුන් තමයි අර ගිහිල්ලා ඔබ දන්නවා අප කතා කරනව මොනවද? සක්කාය දිට්ඨිය, මිත්‍යා දෘෂ්ටිය, සද්ධර්මයේ පැත්ත පලාතක නැහැ. ධර්මයේ හැසිරෙන අය ඒ තැන්වල නැහැ. ධර්මයේ හැසිරෙන තැන හා ඔය මිත්‍යාවේ, ඒ කියන්නේ සම්මිය දෘෂ්ටියේ ඉන්න අය නොවේ, මිත්‍යා දෘෂ්ටියේ ඉන්න අය තමයි ගෙල්ලා. තමන්ගේ බරට රත්තරන් දාලා අර තිරුපති තරාදිය වාඩි වෙන්නේ. මම ඔබට මේ ඉස්සෙල්ලත් කියලා දෙනවා. ඔබ දන්නවද? රුපියල් මිලියන 420ක් යනවා කිලෝ 70ක බරමිනියගේ තරාදියට දාන්න. තමන්ගේ ඇඟ ඇතුලේ හැම වෙරේම කැකෑරෙනවා. ඒ කරපු මහා අපරාධ. අධිකරණයෙන් වරදකරුවන් වුවත් හැම වෙලාවම හෘද සාක්ෂියෙන් තමන්ට ශාප කරනවා. ඔබ මේ දේ කළා. ඒකින්ද උන්ට වෙන සරණක් නැහැ. තිරුපතිගේ සරණ පමණයි. නමුත් සද්ධර්මයේ හැසිරෙන අය ඔය කිසි දෙයකට බය නැහැ. ඔවුන් දන්නවා. ඒක තමයි කියන්නේ මොනවද? තණ්හා ජායති සෝකෝ, තණ්හා ජායති භයං. අය බය ඇති වෙන්නේ මේ පිනවීමට තමන් මේ අඳුරේ යන නිසා. මම දැන් ඔබට මේ කතාවෙන් මින් අවසන් කරනවා. ධර්මයේ හැසිරෙන අය හා සම්පූර්ණයෙන්ම ඊට පටහැනි මිත්‍යාවේ හැසිරෙන අය සම්පූර්ණයෙන්ම එකට එක පටහැනි. නාගානන්ද ඉන්න තැන කොතනද කියන එක මම හිතනවා දැන් ඔබට තේරෙන්න ඇති කියලා. ඒකෙන්ද මේ ධර්මයේ පිළිබඳව, සද්ධර්මයේ පිළිබඳව ආනුග්‍රහයත්තාවේ සඳහන් වන වගන්තිය පැහැදිලිව තේරුම් ගන්න මේක හැදුවේ ලස්සනට සද්ධර්මයේ ආරක්ෂා කරන ගමන් අනිත් සියලුම ජනවර්ගවලට ඒකේ ආස්වාදය ලබන්නත් එක තමයි. බොහොම ස්තුතියි.